අයිබෝවන් ශ්‍රීලාංකයේ අභිමානය සමගෙන් අපේ ස්වර්ණ හිය හවදත් ලාංකය සමබරතුරතුන් ප්‍රකාශයේ විසිිෂ්ටයා. අදත් ලයිවත්වල් සමගෙන් ඔබහමුවන මම සජිත් රනසිංහ. මම පාතිමාන ස්ශ්‍රීෙන් අදත් මුල් මවදහනය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. මන්ගේ අ භාාවෙන් පුරප් පාඩු වූ ඇමතිද ධුරයට අගමැති මහින්දදිවුරුම්දේමරට එකකොලොස්මනි කොවිඩ් මරණය වාර්තාාවයි මියගේ පුද්ගලයාවෙට් සිට පැමිණියයි මහා මැතිවරන දිනේ අභියෝගයට ලක්කරමින් ගොළු කළ පෙත්සම් අද දස වන දිරටත් සලකා බැලීම ඇරැඹේ දුම්්‍රයේ ගමන් කිරීමට ආයතනික වශවෙන් ලියාපදිංචිිය දබන දසවනිදා ඉන් අවසන් ා කොවිට් ආසාධිතන් හැට දෙලක්ෂය ඉක්මවයි එදා වෙදාතුර ලාංකයේ ටෙලිවිශණයේ අමතක නොවන මංසලකුණු රැසක් සරිටුහන් කළ ශ්‍රී ලාංකය අභිමානය ස්වර්ණවාහිනය තවත් අලුත්වී අද සිට ප්‍රේක්ෂක ඔබට හරවත් රසවත් වැසටහන් ගණනාවක් තිලින කරනවා. අඳු දෑසන පහියිතිහෙ සිට ඇරමුණු එ වෙනස ගැනයි මේ සටහද. ස් කෙවුණු විසිතුන් වසර පුරා ස්වර්ණවාහිනිය දැට තිලින කළ බොහෝ නිර්මාණ පිළිබඳව අදටද මෙරට ප්‍රේක්ෂකයක් තුළ ඇත්තේ සුපැහැදිලි මතකයක් හපන් පැදුරවැැනි ලබා වැඩසටහන් ගගදිගේ අවාරේ සිරිපාවනි වර්තාාවට සටහන් සුන්දර සෙනසුරාදාවැනි විචිත්ප්‍රාංග රාජ සභහාවවැනි ප්‍රහසණයන් ඇතුළු ඒකවිද නිර්මාණතුලින් එක ස්වර්ණවාහිනනි ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත්වළ. විදත් මාධ්‍ය ප්‍රවෘත්ති කලාවට නව අරුතක් සහ නව රටාවක්කක් කළේ ලයිවැටේට් බව අතිශයෝක්තියක් නොවෙයි. මේ අතර මෙරට මාධ්‍යවංශකතාාවේ විශිෂ්ඨයන්ගේ ඇසරු ලැබූ ස්වර්ණවාහිනයේ ඉදිරි ගමනට අයෝ මේ ශක්තියක් එක් වූයේ ලාංකය මාධ්‍ය තුළ පෙරලි කළ තැබැන්ත ඉන් දෙදෙනෙකුගේ ආගමනයට සමකයි. ඔබරේ අට ඔබ වෙනුවෙන් කැප කරන ලයිවැ් අද සිට තවත් නියවුන් සොයුරන් දෙදෙනෙකු සමකින් ඇත්ත සොයාන්නු ැපෑ. දවස්ස පුරා ප්‍රවෘති සැමට කලින් ඔබට කියන ලයිවැ්50 වෙරට ප්‍රේක්ෂක ඉන්ට නමුුවක් දැකීමක්. දවසය ප්‍රෘතිමි වටනාකමක් ඇති තොරතු සම්පිින්ඩනය කර රාප්‍රී දහයි සිට විනාඩි දහයකින් ඔබට කියන්නට අත්න් අද සිට අප සුදානම්. මෙසිියල්ලට අමතරව සන්නිවේදනී සුඳරු සිත්තා මබන ශ්‍රී ලාංකේ අභිමානය උස්වර්ණවාහිනයෙන් අද සිට හරවත්හා රසවත්තු වැඩසටහන් පොකුරක් ඔබ වෙත තිල්න කර. සම්බුදු සදහම් සිසිලින් ලක්වීම නැහැවිෙන අලුවම පහයි තිහෙ සිට අඩහෝරාවක්පුරා උතුම් බුද්ධහශිර්වාදය සමකින් අසිරිමත්න් සියපත්න් වන්දනා. උදේසන ආලෝකයේ කියරනත්ත සමක ආයුබෝන් ශ්‍රී ලංකා පෙරවරු අටට ආරම්භ වනවා. ඔබට හුරුපුරදු හදරැන්දිිපැය අලුතින්ම හැඩවී සතිය බිනවල දහවල් එකොලහ සිට හෝරාාවක කාලයක් විකාශය වනවා. හද බැන්දිි කලා තාරකාවන්. හදරැදිි පයිෙන් අද සිට ඔබ හමුුවීමට සුධර්මෙන්. ඔබ කවදත් ආදරය කරන ස්වර්ණවාහිනයේ අලුත්ම ටෙලිස් සිත්තමසිෙහින සමාකමන් අද සිට සතිය දිනවල රාප්‍රීනාාවයිතිහට මෙති ඔබ රසබින්ඳි දාංගලේ පසරු හපට ඇලඩින්, ර තැයි හටත් සුපුරුදු ලෙසවිකාශය වනවා. එසේම රාප්‍රී අටයි තිහට ඇය ටෙලිසිත්තමාත්න්. හදවතය කතාව රාප්‍රී නවයටත්න් හුරුපුරුදු කුතුහලයත් රසිඇත සමකින් ඔබ වෙත තිලිනවනවා. සුන්දර හදවතක ආබරණීංඥ ආමන් ප්‍රණය මාත්‍රා සෑම අඟහරුවාදාදිනකම රාප්‍රී දහයයිදදායට. මගේ තාත්තට මාවඩාජකරවන්ඩ තාත්තා සෑල්වාසිවෝ. ෙනස් ආරක්්ගත් සංීත රසය හැම සිකුරාධාවකන රාප්‍රී දහයයි දරයට තාල්. සතියේ දින පහේම නවමු වැඩසටහන් සමුච්චයකින් ඔබහමුවන ස්වර්ණවාහිනිය මෙ සති අන්තේ සිට නවතම නිර්මාණ මිටක් ඔබට තිලෙන කිරීමටත් සූදානම්. පෙනස් කතා තේමාවක් ගත් අමාලියයා ටෙලිසිත්තම සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රීනාවයට. අරුත්බර ප්‍රහසන ටෙලි අත්දැකීමක්. ේක්ෂක නතාවට තිල්න කරමින් සතින්තේ දිනර් දෙක පුරා පස්සරු හපට නවතමටෙ නිර්මාණය ඔබවෙත ගෙන එීමටත් ස්වර්ණවාහිනිය සූදානමින්. දරුවන්ගේ හපන්කම් මූහත් කරමින්. ළමා මල් කැකුළු විකසිත කරන ස්වර්ණවාහිනයේ අලුත්ම ළමා වැඩසටහන සමකින්. ළමා වැඩසටහන් කලාව නවමානයකට රැගෙනකිය සහන් රන්වල පුතුම ඉස්කෝලය තුළින් ඔබ හමුවන්නේ සෙන සුරාදා උදෑසන අටටයි. සතින්තේ විදනීය හමුව. කොෆි ටෝ නස රාදාා පෙරවරු න ැයිති හට. ! සනසරාදාා පෙරවරු එකක්ොල හට ම සිික් පොට් තුලින් ඔබා හමුවරවා. නව ආර ගත් මයි සෑම ඉරිදාාාවක්කම උදේසටන නව යිතියේෙසිට. අද හෝරාක් ඔබේ රස විින්දනය වෙනුවෙන් මයි. රිදිී තිරේ සසාදා මතකේරැදනු ගී සරණිය. රිදිී නිිම්නය ඉරිදාා පෙරවර එකොළහට. සූපබේ දේට කැමැති ඔබට හරු පුරුදු රසරණියය වෙන හැලියින්. ඉරිදා පස්සරු පහට ඔබහමුවීමට සූදානම් උපන් දේශවේටත් සිංහල බෞද්ධ ප්‍රතිපත්තියක්ත් රකිමින් අන්සිියලු ජාතිීන්ට සහ ගම් වලට ගරු කරමින් අදමින්ම හෙට දිනේ ස්වර්ණවාහිනිය රූපවාහිනී තිරේ හරහා ඔබහමුවට පැමිණෙනු ඇති ජනතාවගේ බුද්ධහටත් හදවතටත් හරවත් රසවදදී තිල්න කරන රට ඉල්ලන අපේ ස්වර්ණවාහිනේ ජනතවාදී ගවන් මඟට අදමින්ම හෙටාත්න් සුහසක් ප්‍රේක්ෂක අත්වැල් බැඳකන්න බනම් අභහව ප්‍රප්ත හිටපු ඌුව පලත් ආණඩුකාර ජනාධිපති නීතිීඥ මාශල් පෙරෙරා මහතාගේ දේශයට අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා යේ අවසන්ගෞරව දැකූවා. අභහව ප්‍ර්ත මාශල් පෙේරා හිටපු පාර්ලිමේන්තු මත්‍රී ඩිලන් පෙේරා මහතාගේ පපියානන්ද වන පා. ු තිස්ව වනදා කොම පෞද්ගිකරහලකද අබහෝ ප්‍රා් වූ හිටපු වූ පළ තාණ්ඩු ර ජනාධපතිනීතිීච්ජ මාශල් පෙේර මහතාගේ දේහය මේ වන විට කොළඹ මල්ශාලාවක තැන්පත් කර තිබෙනපා අග්‍රමාත්ත්‍ය මහින්ද රජපක්ෂ නාමල් රාජ පක්ෂ මහතා ඇතුළ පරිසක් එහිද අභහෝ ප්‍රාප්තය ජාධිපතිනීතිී මාශල් පෙරරා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්කූවා නි. මේ ආ්ඩුකාරවරය වශයෙන් දන්න දේශපාල වශයෙන්හෝ ඉතියෝගේ ස්වාසක දේශපාල භක්ෂ එන බාලතම්පොත් ලත්තක්කතම වැඩ. ප්‍රදේශී දක්ෂ නීතිීයවර ප්‍රදේශ හිට වගේම රාතට හ ගරුත්තයක් තියන පුද්ලෙක් වශයතමයි සඳගන්න ිත්්ක ොෝ ටුවෙන් වැර හම අවස්ථාවකදීම අපි සමගගේ තමන් ලඟින් අසුරකරපුගෙන යතර අබහ ප්‍රා් ශල් පෙර හතාගේ දේහයට එක්සත් ජාතික පක්ෂණයක පරණල් වික්‍රමසිංහ හතා අද පෙරවරුවේ අවසන් ගෞරව දක්කුවා. අබහ ප්‍රාප්ත මාර්ශල් පෙරේරා මහතාගේ දේහය අදපස්වරුවේ කොළඹ සිට බඳුල්ල බ්ඩාරණයක මාවතයේය පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙනීමට නියමිතා අතර අවසන් කටයුතු ජනි මසතුන් අනද සිදු කිරීමට නියමතයි. බහව ප්‍රාප් අරුමගම් තොන්ඩබන් මහතාගේ අභහාවෙන් පුරප්පාඩු අමාත්‍යදූරේ අග්‍රාමාතය මහින්ද රජපක්ෂ මහතා අද දිවරුම් දුන්නා. එයනු අග්‍රාමාතිය මහිදරජපක්ෂ හතාට දැනට පවතින විශෂාතයට අමතරව ප්‍රජා සවිබල ගැන්වීමම් සහ, වතු ඇතිතල පහසුකම් අමාත්‍යංශයට ඒ පවතින විෂයන්ද පැවරෙනවා.. අග්‍රමාන්තේ ම හින්ද රාජපක්ෂ මහතා ප්‍රජා සවිභගගැන්වීමම් සහ. වතු යටිතැල පහසුකම් සංහර්ධ නමාත්‍යවරයාලිස. අද නනාධිපති ගෝ ෙරජ පක්ෂ මහතා ඉදිරයේ ීවරුම් දුොන්න. ජනධතිපති මාධ්‍යහශේය සඳන් ක ළේ අද පෙරවරව ජනතිප කාරයාල දීමේ දියරුම්දීම සිද බවයි. මීට පෙර අදාලාමත් ්‍යංශ පැවතියේ අහව ප්‍රප්ත ආරමගම් ොන්ඩමෙන් හතායි යටතෙ. අද පැවති මේ දවරම් දීම අවස්ථාවට ජනධතිපතිලකම් පB ජසුන්ද මහතා තුරු පිරික් එෙක් ව සිටිය. දුම්රිය ගමන්වාර සඳහා ආයතනික වශෙන් පුද්ගලෙන් ලියාපදිංශ කිරීම ලබන දහවනදායිෙන් පසුව අවසන් කරන පව, දුම්්‍රිය සාමා්‍යධීකාරී ඩිලන්ත ප්‍රනාාන්දුමහතා පවසනපා. ඔහු සඳහන් කළේ දහවනිදායින් පසුව කාර්යාල්ල දුම්රියයන් හි ගමන්කිරීම සඳහා අවසර ලබා දෙන්නේ ආයතනික වශෙන් ලියාපදිංචි කළ පුද්ගලයිට පමණක් බවයි. මෙ අතර අදදිනේදී පමණක් පුද්ගලන් විසි දහසකට අධක පරිසක් දුම්රෙන් රාජකාර සඳහා පැමිණතිබුණ. හතිව පැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ිමන්තතුව විස්රවාහරමින් නිෙකුත් කළ ගැත්නනිවේදනය අභියෝගයට ලක් කරමින් ගොුණු කරතිබෙන මෝලික අයිතිවාස්කම් පත්සම් සලකා බැලීම අද පෙරවරුවේ යාලි ආරම්භ වනාා. දාහනයටත් අද පැත්සම් සලකා බලෙන අතර මේ වන විට පැත්සම්කරුවන් අධිකරණය හමුව කරුණු දක්ොමින් සිටනවා. නිමසවිසි ව හමතුවරන පැත්තිම සහ කුත් කරඇ ගැත් නිවේදනේ සහ ලිමේතුව විරුව හරමින් නිකුත් කරති ැසත් නිේවදනය බල රහිතරන්නේ ඉල්ලා ශේෂ්ාධ කරන හමේ ගුණුල මලික අයිතිවාසිකම්පෙත් සලකා පැලීම අද පෙරවරේ ආරප වනා. නතිීක්න චරිතගොඩරත්න විකල් ප්‍රතිපත්ති ේන්ද්‍රය මග ජන ලවේගේ මධ්‍යවේද වික්ට අයිව නතු පරිසක් මෙම මොලක අයිතිවවාසික පෙත් සම් ගුණුරතිබුණ. මෙෙම ගත්්‍රරුවන් ලෙස නතිපතිවරයා මතිවරන කමසම සහපති මහිදේශපියයහ හිසා චක ආචාරය ප චයි සන්්‍රර සහ සෞකෙවා අධ්‍යයක්ක්ෂ චෙන්ට්‍රල්වරයාන්න්නම් කරතිබෙනවා. මෙම පෙත්සම සලකා ැලීම අද පෙරවරුව ඇනමුණ දස වැනිදිනටයි. අගවිනිසරු ජයන්තජයි සුරිය ුවනික අල හේ සිස බරු ප්‍රියන්තජවර්රන හ විත් ල ොඩයන මහතුරුණන්ින් සමන්ත පච පුදගලවිනිසුමල්ල හමුවේ පසුගේ සිතුකරදාා අතරමදි පත්සම් කරුවන් කරුණුදැක්කීම අවසන් වුව අතර අද පෙත්සම්කරුවන් වෙන් පිතුර දේශනනිදිරි පත්කිරීම ආරම්ම වනා. හිදී පත්සම් කරුවන් වෙනුවෙන් ජනාතිප තෙක්ෂ එම සමන්දිර මහරුණ දක්මින් මෙම නඩුවට පාතිකවන ඩු නිමිත්ත දේශපාලන කාරණ සමග බැඳී තිබුණට තමා සම්පූර්ණයෙන්ම නීත මේකාරණමත පදනම්රුණු දක්වන බව පැසවා. ශේෂාධ කරන හමුවේ මෙ. ගුණු රීම ඳහ පෙත්ම් කරුවන්ට කිසිදු නීත මේ පදනමක් නොමති බවට වග උත්තරකාර පාර්ශය ප්‍රකාශ කරතිබනඳ හමතිවන සන්ද. ූලි යිතිවසගම් පෙත් සම් ගුණ රීම කිසිදුු නීති මේ දාවක් ොැති වයි ස මන්දරන් මතා අවදහරන කළ. එෙන් පෙත් ස ද පරති විසරු හන ල පර්ලමේතු න්ත්‍රවර පෙික් දශපාලන පක්ෂ සහ මීට පෙරද දස්ාවන මහද ඩු කර පත් කල පර්ෂ සි බ පෙන් . ෙත් සල ැල වද වන. COVID -19 රෝගය වැලඳීමෙන් සිද වූ මෙරට එකකුළොස්පන මරණය අදවාර්තා වනාා, මෙලස මේගේක්ේච් සිට දිවනට පැමිණ සිරිපුද්ගලෙක්. මෙ අතර ඒ වාර්තා වූ රෝගීන් දහතුන් දෙනාද සමඟ මෙරටින් වාර්තාාව ඇති සමස්ත ොID-19 රෝගෙන් සංඛ්‍යාව එක්දහ හයිසිය තිස්තුනක්. මැටින් වාර්තාවූ කොස්සනි - මරණය අදවාර්තාවන හෝමගම රහල එලෙසේ මේගේ පසගේ ජේ දවනට පමි හ ල ස් ඇ කරුණා ල දගම ප්‍රදේශය පතිංචිවසි පුදගල හු හමග ූලකර හල ැ සත්කාරයකගේ ප්‍රතිකාරලබමින් ට ද ගේ බයි සෞක්කිේ අධයක්ක්ෂ නල්වරය පසුවේ මේගේ පුදගලයාගේ අවසන් කටයතු ජා්‍යන්තර නිරෝධය නීතියටටනුව අද හෝමගම නීදිගල අදාහනාගරේද සිදු කිරීම නියමිතයි බේත ැන වාර්තාාව ඇති I-19 ෝග ෙක්ද ස් තුන් ගේ අ ස ක්දෙකු අදර. හල්ගත ප්‍රතිකාරලබන පවත් පුදගලින් හත්තේ හතර දෙකු COො-19 අසාතිි බවට සැපිට දිවන රහල් කිහිපේ ප්‍රතිකාරලබන්නේ වෛද්‍යෝ දීක්ෂණයටතේ මේ වනවිට සුවලැබ ො-19 රෝගින් සංකයාවා ට සියක්. ඒවාතාව ොI-19 රගින් හතුන්දිනග නවදිනකු විදිස් රටවලින් දිවනට පැමණි පුදගලින් තවත් හත දෙදිනකු ර්ාව ඇත්තේ නකහමුදාවේ. ද න්වාහ පත්තේ වැඩසහන සහාගේවේ සක්ක්‍යේවා ධ්‍යක්ෂ ජනරල් විශේෂ වද්‍ය නි ජාසිං මහත පැසේ හමුදාව රෝග වාර්තාව යම්දුරකට පාලහිනය වෙමින් පවතින බව. විදේශගත්වට පමණිණ අයගෙන් රෝගෙන් ගනාවක් වාර්තාාවෙන්න්න ගත්තා ඒ විතරක්න වේ නවිකපකරේ තෞදුරටත් ඒ වාර්තාාවවෙන්න ගන්නවා. ඒට අමතරව ගොන්තොට කො රජකාරරි කල සමුදා නිලධාරයකටත් කරුණා වැලඳීම පිළිබඳව කතාවයනවා මතත්වයත්ෙක රටේ ඉස්සරහ කොර තත්වේ කොම වදමනි. ක හමුදා පොකුරේ තවදුරටත් ආසාධිතයෙන් හමුුණව තමයි නමුත්තේ ආසාධිතයෙන් හමුවන්නේ අඩු වශයෙන්. නාවික හමුදා පොකුර කොටස්වික් විස්සකට පමණ කඩලා ආසාධිත්තයෙන් හමුුවීම සහ ඔන් අතර බෝවීම පාලනය කිරම සදා අවශ්‍යගන්න පීවර අර්ගෙන තියෙනද නිසා මේ පාලනයේ තියෙනකිලා අපට පැදිලියීමම කියට පුළුවන් ඒ වගේම ඔබ කිව වගේ කටුනායකක්ේ ට්‍රාජ්‍යයෙන් සිට පැමිණි අයට උදව් කරමින් සිටි නිලධාරින් දෙදෙනෙක් තමයි මේ ආසාධනයටට පත්ව. ලා තියෙන්නේ කෙස වෙතත් ඔවු හොඳ තත්වේ සිත්්වා එය තමයි මංහිතන්නේ මේ පැමිණිණ අයගෙන් ඔවන සෑහෙන කාලකට පසුව එසේ වූ පලවිනි අවස්ථාව තෞදුරටත් අබතුමාගෙන් දැනගන්ට කැමති. ඒ ත්ත්වේ පාලනය කර ගැනිමින් ඉදිරියටත් මේ තිබුණ තත්වය රක්ෂාකරගණයට අපේ ක්‍රම්බේදය කුමක්ද කියන දී ගුවන් තොටුපල දැන් සෑහෙන දුරට ඒහි තියෙන තත්ත්වයන් දියුණු කල්ලා තියෙනවා දැන් අදදින වගේ නියෝජ ජදධක ජන්දරාල් යනවා ගුවන් තොටුපල නැවතත් නැරඹීම සඳහා මෙහි එ අරමුණක් තමයි යම් ප්‍රමාණයකට PCRර් සෝබ් ගැනීම මෙම ගුවන් තොටුපලේදීම කිරීමේ තත්ත්වය හැකාව පිළිබඳව සොයාබල් එසේ හැකි නම් අප විසින් ඒ අවස්ථාවම කිරීමටත්මුණු පිළිබඳව සොයාබැලීම අද සිද්ධ වෙන ඇ. සෞඛ්‍ය නීතිරීති නිෝධයන රගුලාසි මේවා. ඇටම පොදුවීම ඉතාම ගැදගත් නිර්දධ කියන ප්‍රශ්න මංගවතුමාගින් කෙටෙන් හ අනිවාර්ර මොකද ඒ සෞඛ්‍ය නිරෝධායන නීතිරීති එහෙම නැත්තම් මේ සමස්ත කොවිඩ දහනම පාලනය පිළිබඳාව කටයුතු මංහිතන්නේ මේ රටේ මිලියන් විස්සි දෙකක් කින්නවනක් ඒ සියලු දනානට අදාලයි. ඒ සඳහා කිසිම කෙනෙක් කිසිම කොටසක් කිසිම පවුලක් ඒ නිහාට වෙනස්වන්නේ නැහැ. ඇති ඒ නිසා අපට ඇතැම් අවස්ථාවදී යම්මයම අපහසු තත්වය නැතිවෙන වි කන්ඩාය. කටයුතු කිරීමේදී නමුත්තඒ ඒ පිළිබඳ අප හැකීමක් කරන්නේ නැහැ කාධනය වලක්වා ගැනීම අරුණින් ගල්කිස්ස වෙරලතීරයට වැලිමීටර් කිු් ක්ලක්ෂ පනස් දහසක් යදීමට පසු ගියදා පියවර ගත්තා. විශාල මුදලක් වැයකර එලෙස වැලිරවීමට පීවර ගත්තාත් මේ මෙමනවිට ගල්කිස වෙරලතීරේ කාධනයවීමටන් ගැතිබෙනවා. ඒ පිළිබඳ ගල්කිස්ස වෙරලීරේ සිට මේ වාර්තාව කෙනන්නේ ස්වන්නහනි ප්‍රෘතියංශයේ චන්දන පුස්සවෙල. රන්වන් සැපුම ඉදිහට හඳුන්න ගල්කිස වෙරලතරයට යියාව. අපි මීට පෙර අවස්සා කිහිපේ ගී ගල්කිස වෙරලතරයට ආාවත් මේ දර්ශණ දවසින්දවස වෙනස් වනා. මට වසර කිහිපයකට පරතිබුණ දර්ශන නෙේ ඊට වසර කිහිපෙට පස්සේ ගල්ගකිස වෙල්ලතීරේ දක බලා ගනීමට හැකිලෙන බලන්න මේ වැලිවලින් ගොඩ ගැසුේ ගල්කිස වෙරලතරේ මට පරැතිබුණේ මගේ වවම් පැසින් දස්වනෝ රේල් පාරයදිඒ ආසන්නයට ගල් තලාක්තමයි තිබේ පසුගේ රජය කැබිනට අනුමතියද ලබාගැන මෙ වැලි ගොඩ ගැසීමට පෙරගත්තා ර. මලාන මුහද තිරේ සිට ලෝමීට හ පමන දුරින් තමයි වැි ටික රැගෙනනාවේ වැලි මීටය කිව් එක්ෂ පනස් දහසක් ඒ විදිහට ගොඩගසන්න වැවි මුදල තමයි රුපියල් මිියන එකය විස්සක්. එවැනි ආකට වැැකල තමයි මේ වරතීයට වැලිගොඩ ැසුවේ ගඩ මේ සිට ජලේ බැසේීමට නිර්මාණක ඇති ොයකරක්ත්ම ඔබ මේ දකින්නේ මේ ගල්කෙස වෙරලතීරට වැලිගොඩගස බව සඳහන් කරන්නේ මන් දැන්නේ අන්නන්නේ මේ වැලි මුහදඩ කාදනය උස්ථානක බලන්න කොපමන ප්‍රමාණයක් මේ ගොඩ ගැසූ වැලිවලින් මුහදට කාදන වෙලාදික. මේ ගැන බලදහරන් ගවදහනය යොමුකිරීමට අපි කතුුතු කරම මේ බුහමියේ සිට අප පැමරාශිල්පයක් කුමාරග කැමරාකාචේ මේ විදර සහන්න නොන. අපි බලමුත් රෝණ කැමරක්ශිල්පියා අමිත මදු සංකක කැමරාවේ කොහොමද මේ දසුන් සටහන්නන්නේ කලා. ම දර්ශන බලධහරින් ේවුන්ටත් නරමින් සිටනවා ඇතයි, අපි අපපේක්ෂාරනවා, ගල්ගස්ස වෙරලතීරේ වෙනෙන් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගෙනන මේ රැකගැනීමට මෙක් වෙරල කාදනය අවම කර ගැනීමට යම් පියවරක් ගනු ඇතයි අපි අපේක්ෂා කරනවා. ම්රිය ගමන්වාර සඳහා ආතනික වශයෙන් පුද්ගලෙන් ලියාපතිංචකිරීම ලබන දහවනදායින් පසුව අවසන් කරන පව. දුම්රිය සාමාන්‍යාධකාේ ිලන්ත ප්‍රනාාන්දු පවසනවා. ඔහු සඳහන් කළේ දහවනිදායින් පසුව කාර්යාල දුම්රියන්හි ගමන් කිරීම සඳහා අවසර ලබා දෙන්නේ ආතනික වශයෙන් ලියාපදිංච කළ පුදගලයින්ට පමණක් බවයි. මෙ අතර අධදිනේදී පමණක් පුද්ගලයින් විසි දහසකට අධික පිරිසක් දුම්රියෙන් රාජකාරය සඳහා පැමිණතිබනා. ජක ස් සහ කොම පමිණ සහ වෙනත් ප්‍රදේශවලට ගමන් කරන සේකින් වෙනුවෙන් අද නේ දුම්රිය තිස්වනක් කිුද තිබන දුම් ි ම ද ත මත සහන්කේ වත් දුම්්‍රිය දෙක් ෙලියත්තේ ට කොම ක්වා සහ මහනුවර සිට කොළමදක්වා පොදු ජනාව වුවෙන් දහනට යද බයි එටමතර තවත් ීග්‍රගමී දුම්ිය දෙක් එම ප්‍රදේශවල සිට කොමට දවනය කර තිබෙනවා එයනු අද නයේද දනකරති දුම්රිය ගන තිස් හත. ති ත්වත් ම කායා ේලා හිද දුරිය ගමක හැකේ ආතක වශ ලියා පතිංචිව සිටන පුදලට පමයි. අද නේද දහවන ව දුම්රිය ොහොමයක් එම නීතිවට අනුව දනූ බව මිජනතාව සදහන් කළ.ෙත් තැන් දුම්්‍රියම ක්‍රමේ දී බහරව දහනය වූ වටද මගින්චෝදනා කලා. ඒන්න නෑමත් ලොකම කරදරයක් විදැබි. ටෝකන්න තිබ ටෝකන එඩදන්න. ටෝකන් එන පොලිමක් නෑහරිය පිළිවලක් නෑ. බේතර රාරිත්ත හැමිීමට ොහ පිරික් අ පෙරවරව ට ොලම ැරදුම් ේස්ානාාශ්‍රි ර ටිනයිුද අද පෙරුව දක් නැ ලබුණ. බලග ම් ස්ානයටද ොහො පරිසක් පැමිණ සිට අතර අප වාර්තාකර පැසුවේ අ ල ම න ස්ා රැද යරු දක්නට ලැබු බයි. කේ දත් කොම බල දවනව ඇැම් දුම්රිය අතර මද දුම්ර්‍ර ස්ාාව අතරන කිරීම හතුවේ මගින් පිනාවට පත්ව සිියහල්නවන්න යනත සමාය අස් පිල වැර කරන්න ලාටහ න අන්න. දු රිිය ම දදිකාර ියන්ත ්‍රනාාදු මහත සඳහන් කළේ කාරයල සඳහ පැමිණෙන මගින් වෙනුවෙන් ඒයතනික පට්ටමෙන් කන ලාපදිංච කිරීමම් ල දවන යයි පසවාවසන් කරන බවයි. හඟක් මගින් තා මේ වැනතුරුත් ඒ ලියාපදිංචි කිරීම් නොර තමගේ හැඟදුරුම් පාත පපනක් ලබාගෙන දුම්රී ස්ථානයට පැමිණ. ො පත් ලබගෙන මට යාේදී ඇතිවන ප්‍රමාධය තමයි විශේෂයෙන් බලපාලදී. සිමා නවතත් කරුණාව ඉල්ලා සිට්නා සියලු යතන ප්‍රධානීට තමන්ගේ සේවක කණ්ඩායම් නීසි පරිදි ලියාපදිංචිකර අව්‍ය පරිදි සේව සංකාව ගන්න ගන්නා ලෙසත් ඒවාගේම අපි එළෙමෙන දාවේදා දින සිට ආයත ලියාපදිංචි කිරීම නතරකිරීමට සූදානම් වෙනවා ඉදිරියේදී ලියාපදිංචිීව පුදගලින් පමණක් දුම්ප්‍රිය මග ප්‍රවාණ කිරීම සඳ අශ්‍යය කටයතුර. ඒේ පැති වංග තත්වත් සමඟ පසුකය කාලයේදී එලවුළු සඳහා ඉහල ිලක් නොතිබීමෙන් උඩරට ගොවින් ඩැඩ් දුෂකතාවකට පත්ත සිටිය. එහෙත් මෙවවිට එලෝලු සඳහා ඉහ මිලක් ලැබ ඇති බවයි ගොවිීන් පවසන්නේ. පසුගය කාලී දී රටේ පැවති අයහපත් කාලයත් සමඟ එලවලු අලිවිකරකත නොහැකිව, ගොවින් දැඩි දුෂකරතාවයට පත්ව සිටියා. එහෙත් කොරුණා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රජයමකින් පනවා තිබූ ඇදිරිනීතිය ඉවත්කිරීමත් සම්ග මේ වන විට ගොවින්ට සිය අස්වනු අලවිකර ගැනීමට අවස්ථාව සැලසී තිබෙනවා. ඒ අනුව මේට විට එලවලු සඳහා ඉහළමිලක් පවතිල බවයි ගොවින් පෙන්වා දෙන්නේ. මේ වන විට උඩරට එලවලු රටපුාබොහරු ලබන ප්‍රධානතම මධ්‍යස්ථානය වන කැප්පටි පොල විශේෂ ආර්ථක මධ්‍යස්ථානය තුළද මේවන විට එලවලු මිලගණන් ඉහළ කොස්තිබෙනවා. පිට පලාතුොල වෙලදුන්ද එලවලු රැගෙන ඒම හේතුවෙන් මෙලෙස ිලගණන් ඉහ ගොස් ඇතිබයි ගොවයින් පෙන්වා දෙන්නේ ොංචි කිලෝවක තොගමිල රුපියල් එකේ හැත්තඇව දක්වාද තක්කල් සහ ගෝවා කිලෝවක තොගමිල, රුපියල් හැත්තඇව දක්වාද මාළුමිරි කිලෝවක තොගමිල, රුපැල් එකේ හැත්තෑව දක්වාද එහළ කොස්තිබෙනවා. මාේ මටමකට දැ ෙරුලමින් ඇදිල තිෙනවා හිටිපුතත්ති ොඩීමට මේ යන මිල සාධාරනෝ දැන් පැවතිනවා ඉදක ගැටුවක් නෑවගේ තියෙන්වා. ඉදිරිටත් මේ යන ප්‍රමේට යෝත් කරදරයක් වෙනක නෑ මිල බහිනකක් නැකින විස්්වාසර තමයි ගොය ඉන්නහතුකිසල වෙලවුල්මල ොම බැහල තිබ්බා ලකුණගන්න ගැරුව තිබ. දැන්වෙනකට මලසාතේ හඳදරල්ලා තින සාමාම විකුණ ක පුුණ ත ය දින විිදුරට ගොවියන්ට උන්දත්තයක් ඇතිලද නැට. මේතර දමුල්ල ආර්ථික මධ්‍යස්ථානයටද එලවලු රැගෙන එන ගොවින් සඳහන් කරන්නේ සිය අස්සනු සඳහා මේ වන විට එහළ මිලක් ලැබෙන බවයි. දමුල්ල ආර්ථක මධ්‍යස්ථානයේ ද එළවල කිලෝවක තුගමිල රුපැර සියය ඉක්මවා ගොස්තිබෙනවා සානන්නේ මක් යන ප්‍රාධාන මලා ගො යන්න තියනවා අද තින් සාමාන්‍යරත්වක සියය අනුව ගති ොලිස් කර නිට ික් න ද හෙමිල පොත් තිෙනවා අ මි හද සාමයි. बोंजित है कैसे दहाई है कैसे इस तरह मागी माले देल किये थे हाथली आई ती आई इस तरह बात हुई थी हटिया तो वेला हटिया तो बोलूँ ये सुमाने पनाह तो बोलूँ आधे रुपया दिया है आधे मिला है This is live at twelve. हाँ देशी पौधे भी आते हैं। ල සහ අදාසන්න ප්‍රදේශවල සිටන සියලූම තාවකාලි පදිංචිරුවන් ආසන්න පොලස්ාන දංචි තු හිර හර ේෂ් ෝදජ පොලිස්පති දශපාන්තු ෙන ො ම පවසනවා. දුම් ේ ප්‍රදශයේ නීති විරෝධ මත් පැෙන් ජාාවරමක් වැැටලිමෙන් අනතුර මාධ්‍යය වෙත අදහස් දක්වමින් හමේබව ප්‍රකාශ් කලා. ඉද විරෝද මත්ත ාාවන හ රෝද ක්‍රියමට පැත්වීමම සහ කරු ලබ හ වැඩි රම ප වර හ හ ෝජ පලස් ප ද න් ප ස් හ දැවත් කිරීම හ පව චව දශබන් ෙනකො මහත ප්‍රකාශ කලේ පොලිසි ැන හජනතාවතුල තිබෙන ප්‍රතිරපේ වර්ධනයකිරට සියලු නිලදහරින් පියවගත්යතු මයි. පෝනායක නතිකර වගේ මේ ගංවල දාහිදලයිවරල පරම්පා ගණනකම කස ප්‍රශ පොල . න ල ල ල්ල ර කා වල ලි නර මේ ප්‍රදේ සිබ් කාරයෝ ොඩු කාරයෝ ඒ වගේම පා යාරම ජාි කුන්න ම ුට දැන් න ල මේ පදශය නීති යාත්ම කිරන පොලසි මෙම සසාකච්ාාව අතුර ගම් පහ දම්ප ප්‍රදේ නී විරෝධ මත් පැචාාවරම් වැටලීම සහ විශෂ පොලස් කන්නායමක් පිට කරයවන ලබ දේපනන් තෙන ො ගේ ්‍රනා ීක්ෂය අතේ. दशे और ग्राम सन හැटකම यह पටගता यह हवසद तिसेක් दाह ड र में हැ තමंग निवसी ट सग हारी तමගේ ගේ කै पर् ु दीधरी में चंद वाले यहांच නැති ග इන්න वकार चा यह द त्र मा ग्राम सन ැटक थ प करें ति दा लाभत्र ඒ මේ විුශේෂය කොම නගරය සහ පදාසන ප්‍රදේශ ගේීරට ව දේශව මේ තාවකාලික ඇවිල්ල සියලු දිනා පොලසිේ දත පද පොලස් පොම ැත ොට පොලිසිල් නොදැන්වා ඒවයි ල ප්‍රගර ගැනීම මේවාගේ නිීදුරල මත්තැන් ශ්වා පවිසසක පාතාලතියාකාර්ගන් අපරාග ඉ ත්‍රක්ේ ජාතිකාරක් ෂාට තයිහිතර ද දේව ල් ලම. වැටල ක් ද ො හතා ප්‍රකාශල කොළමහ දසන්න ප්‍රදේශවල සිටන ේල ල දි ච ුව සන්න යි. . ප කරම සිදු කරග ගගේ මත් පැ රමක් වැට ීම ැ හැ බෙන. උපය දතයක යද සිකර නලබූ ඇල ේද කාාවක් ඇතු පුදගලින් දෙනිකු අතඩංගටගෙන තිබෙනවා තිස් මහරම බෙරලිහෙ රක්ෂතේ සතු දඩයම් කිරීම ගොස් සිට පුද්ගලින් දෙෙකු සමග මැරට නිශ්ාදිද ගියාාව දෙකක් අත දුංගර ගැීමට තිසමහරාම පොලිසිට හැකි ෝනා. මෙම පිරිස සතු තිබ ස්කිලෝ විසි දෙකක්ද පොලිස් හරයට කෙන ති බෙනවා. <imitation> . නරගල නේකම ප්‍රදේශ නිදන්ස ැනම් කරමින් සිට දගල අදෙකු අත් දංකු ගැනීම මනරගල දිස්ශ්‍රක් රවස්තු විශෂ ටලීමක නිලදහරින්ට හැකිව ති බෙනවා. මේකරුවන් නරමේකම විහස්ථන දිරිිට පරවස්තු රක්ෂතයේ කැනීමම්ටයතු සිදුකර ඇති බයි වැටලිේ එකකගේ නිලදධහරින් ප්‍රකාශල. ැකරුවන් කළුතර පානදුර තිස මහරමය සහ පණ්නගමුව යන ප්‍රදශවල පදිංචිකරුවන් පෙරිසක්. රටට ලැබු පත්ගේහිපයක් කැටියය දකි දැන්. චන් ම ති රන් දක් ගැනීමට ව ාව ලිසියට හැකිවී තිබනවා ෙවත්ත තිබ වාගත් මෙම ටරුන් පිළිබඳව වනිියාව මහස්ත්‍ර ධිකරන නෝග ගෙනන ඒවා නිස්ක්‍රිය කිීමට පොලිස් විශෂකාර බලකා බෝම්බ නිස්ක්‍රිය ංශය ක්‍රියා කරනු ලැබවා.ධිකවේගේ දාවනවූ ලොරිරතයක් නාවල පිටිය මඩගාල ප්‍රදේශේදී අනතුරකට ලක්වතිබෙනවා. රතය ප්‍රධහ මාගගේ තතිූ කැබ්‍රාතක ගැටීමෙන් මනතර සිදුව ඇති අතර අනරේ ෙක් ද්ගලෙක ජවිතක්ෂ පත්වී තවත් පුදගලින් දෙදනකුතු අල බැති බවයි අපවාර්තාකරු පැසුවේ ඔන් දෙන මෙමට මහනුර ක්ෂ රෝහලේ ප්‍රතිකාර බවා සිද්ධහන්මියකො සඇතේ නවල පිටිය මගල ප්‍රදේශෙන් පදිංචි පනසවරදි පුදගලෙක්. දබදු මහමුණ ප්‍රධා මාර්ගේ තුනකනු ප්‍රදේදී අදලම මෙමනුතර සිදී තිබුණනේටි පරතයක් සහ වැෑන්රතයක් ගැටීමෙන්. තු හො බ ො හ .. යලික් සූදානම කෙටි විරාමයක් ලබා ගන්නයි කෙලිබ දතයි බැන්නව ානේ. පෙට ජතිකසා හන්තර් ාතික මටම ක්‍රඩකින් රැසක් විහි කළ මාතලේ බනා් අලුවිහාරය ක්‍රඩාංගනය නවකරනයට මුවවි වසර හතලක්තිස්සේ අභාවටය මින් පවතිනවා දෙදස් දාහසේ වසේදදි නවී කරන කටයුතු ආරම්භ කළ මේ ක්‍රඩාගනයට වෙන් කරනු මුදල රොපියල් මලියන පන්සය පනහා. මාතල දිස්ත්‍රික්කේ තුළ පවතින එකම ක්‍රඩා සංකීරණය වන්නේ බනඩ් අලුවිහාරය ක්‍රඩාංගනියි. මෙ ක්‍රිඩාගන මෙරට ජාතික තලේ කික ්‍රඩකින් මලල් විඩකින් හොකි ක්‍රඩකින් රැසක් බහිවතිබෙනවා. එය අනෝ මෙම ක්‍රඩාංගනය තවතුරටත් නවකරණය කිරීමේ අරමුණින් රුපියල් මිියන පන්සය පණහ කමුදලක් දෙදහස් දාහස වසරේදීවෙන් කරුණ. එඒයනෝ දෙදහස් දාසය වසරේදී මෙහි නවිකරණ කටයුතු වෙනුවෙන් මුල්ගල තැබූ ස්ථානයයි මේ අ මුල්ගල පැවෙලන්නේ හ මුල්ගල නෑතිද. අවුම පහසකම්වලින් වුවද මාතල දිස්්‍රික්කයේ කවිඩික ක්‍රඩිකාවන්ට, අති විශාල අත්තලක් සැපේ වූ බේනාඩ් අලු්‍යහාරේ ක්‍රඩංගනයට පසුගේ වසර හතරක කාලය තුළ අත්ව ඇති ඉරනමයිමේ. ක්‍රඩ සංවර පපා සංවද වැඩ පිල ඇතේ න ල්වරය කීඩන්ගන නව රනය කරම කිය මන් කිසිදු ක්‍රීඩාවක් කරගදීමට හු දරන් අතමන් ම ල ට ද ොලක් ම ොු රම ද ොඩ ද ොට ක්. සම්දධෙන් අපිමාතල මානකල සභාවේ නගරාධිපතිවරයගින් දවවිම සාාසිටියයාඒක ප්ලායන එක මුල්ලද තිබුණේ සැසුම කෘතිීමම දාවන පතයක් සමඟයි නමුත් මේ වෙනකොට කදීමම දාවනපතය මේ ඉදිකිරිමරින් ඉවත් කරලා යන. ඒ වෙනුවට පි්ටනිය නැත වරක් සකස් කරල දෙනබවට අපට ්‍රීඩාමමාත්‍යංශෙන් දන්නව තියෙනවා. පාසල් ශිෂ ශිෂ්‍යාවන්ට ක්‍රීඩාකිරීම සදා ක්‍රඩාගයක් නොමැතිව ඇතරද තල් ඒවාගේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාාවන්ට තමන්ගේ දක්ෂකම් පෙන්වීම සදා ක්‍රඩංගයක්ක දහිම් වෙලාතිය දැ සංවත්ධන කරනොටඩිනම් වේගවත් සංදධන කරන්න. රුදු හතරක්න මේක බාරදීලලා රටේ විශාල ක්‍රඩාංගන සෑදීමට කතා බහක් ඇතිවී ඇති කාලේක ගම්මටට මේ සිටින ක්‍රඩකින් ජස්ත්‍යන්තර තාලයට රැගෙනයන්න මෙවැනි ක්‍රීඩාංගන නවකරණය කිරීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුයුතු බවයි ඒ පහුණකරුවන් පෙන් වාදන්නේ. පද්‍යන්වත් මේ ක්‍රීඩාංගනය නිසි ලස සකස්කර අපේ මේ ක්‍රීඩකඋන්ඩ ලබාදලා අපේ කුඩා ්‍රීඩකුන් ජාතික ජතිතන්ත්‍ර තලටගෙනෑ මේ වැඩ පිලිට උදව කර දෙනම ඉතාමත් කවරු ඉල්ලාසසිනුව. ත්වල් අදට අවසන් මම සජිත්‍රා සිංහ යලිහමවෙමු ලයිත් 15 සම්කින් මම ාතිමමා අස්ත්‍රෙන්න්ස බදරසසා .